അതവനെ ഇവളെല്ലാരും സൂര്യരാജ്യത്തുമാ. ഉപ്പത്തിൻ കൊണപ്പ് വണ്ടാറുടെ ഹെന്നിരുന്നു മെത്തുമാകെ പിയാ പണമേ രാജസിംഹ രാജുകെ രാജ്യട്ട് എനിയോ കണ്ടികസുവേയായി സഖ്യട്ട് നക്കി ബൊറു വലകട്ട വട്ടവാ മറവണു ലഭി. ഇൻ പശു ആരക്ഷാവ് പൊത്താ പുസുകീസിൻ മെത്ത ഗോസ് കാത്തോലിക് ദാമത് വരണ്ടിട്ട് ദൊൺ ജോൺ നവീൻ ബൗദ്ധിസ്മ ലഭാ സിറ്റിയേയ. උඩරට යටත් කරගෙන සීතාවක සිට රජකම් කළ පළමුව රාජසිංහ රජු පරාජය කිරීමට දොන් පිලිප් නම් රජකමට උරුමකම් කියන කුමාරයෙක් සමග පෘතුගීසීන්ට උදව් කළේය. නමුත් පෘතුගීසීන් රජකමට පත් කළේ ඔහු නොව දොන් පිලිප් නම් කුමාරයාය. මීට එරෙහිව දොන් ජෝන් පෘතුගීසීන් ඉවත්ව යනත් එක් සිට දොන් පිලිප්ට වසදී මරා දැමීය. පෘතුගීසීන්ට තර්ජනය කොට මහනුවරින් එළවා දැමුවේය කියවේ. ඉන්පසු ප්‍රසිද්ධියම කතෝලික දහම අතහැර බුදුදහම වැළඳගත්තේය. ඉන්පසු පළමුවන විමලධර්ම සූරිය ලෙසින් සෙංකඩගල රජ විය. මේ අසා පෘතුගීසීන් ඉන්දියාවේ ගෝවෙන් උපකාර ලබා නැවත සංවිධානය වී දෝන කතරිනා හෙවත් කුසුමාසන දේවිද සමග 1594 උඩරටල විරුද්ධ සටනට පැමිණි නමුත් දන්තුරේදී ඉන් පැරද පලා ගියෝය. දෝන කතරිනා විමලධර්මසූරිගේ රජුගේ සේනාවට අසුන් අතර රජය විවාහ කරගත්හ. විමලධර්ම සූරිය රජු සිදුකල ශාසනය සේවය කෙසේ දෙයක් රත්නපුර කුරුමිට දෙල්ගමුවේ කුරහන් ගලක සඟවා තිබූ දන්ත ධාතුන් වහන්සේද සේකඩගලට වැඩමවා රාජ්‍යත්වය නියම හිමිකම් ඇති කරගත්තේ නිල වශයෙන් මුළු ලංකාවටම රජ විය. නමුත් වෙරළබට තවමත් පෘතුගීසීන් සතුය. කුරුමයෙන් උපසම්පදාව ගැනීමට කටයුතු කළහ. ගඩරාදෙණිය, රිජී විහාරය, ලංකා තිලකය ආදී විහාර විහාරස්ථාන උච්චඩියක් කළේ. එදස් වයිසිය හතරේදී මෙතුමා කුඩු රෝගයකින් මිය ගියේ. ඔහු ලංකා ඉතිහාසයේ විශිෂ්ට රජෙක්. පළමුවන විමලධර්ම සූරිය රජු බලයට පත්වීම සමග මුහුණ දුන් අභියෝග කිහිපයක්. නීත්‍යානුකූල රාජ උරුමයක් නොවී උදාහරණ දෝන කදරිනා හෙවත් කුසුමාසන දේවිය සරණ පාවා ගැනීම. උඩරට රාජධානියේ පෘතුගීසි ග්‍රහණයෙන් බේරාගති උදාහරණ දන්තුරේ හා බරණ සඩන් වගේ පෘතුගීසීන් පරාජය කිරීම. උඩරට රාජ්‍ය සීතාවක බලපෑම උදාගත වීම උදාහරණ ගණේ තැන සඩන. පරිහරණයට පත් බුදුසසුන නගා සිටියේ යුතු වීම උදාහරණ බුරුමයෙන් උපසම්පදාව ගෙන එන. මහනුවර රාජධානියේ ආර්ථික කටයුතු දියුණු කර යුතු වීම උදාහරණ පොත්මලේ වලපනේ යකඩ කර්මාන්තය දියුණු කිරීම.